කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වෙන සාමය සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුවට සහභාගී වීම සඳහා ඊයේ දින දිවයිනට පැමිණි ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් ආචාර්ය මොහමඩ් බින් අබ්දුල් කරීම් අල් ඊසා මහතා කොළඹ අගරදු ගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සමග හමුවක් පවත්වනු ලැබුවා. ඒ කොළඹ අගරදු ගුරු නිල නිවසේදී මෙම අවස්ථාවට අමාත්‍ය අබ්දුල් හලීම්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේ අතර ආචාර්ය මොහමඩ් බින් අබ්දුල් කරීම් අල් ඊසා මහතා රැගත් හෙලිකොප්ටර් රෑනය මහනුවර පොලිස් ක්‍රීඩාංගණයට පැමිණි අතර ඉන් අනතුරුව ඒ මහතා මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැතකීම සඳහා අද පෙරවරුවේ මල්වතු මහාවිහාරයට පැමිණියා. ඉන් අනතුරුව මහලේකම්වරයා දළදා මාලිගාව වෙත පැමිණ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා හමු වුණා. ඉන් අනතුරුව මහලේකම්වරයා පැමිණියේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහානා හිමියන් බැහැදකීමටයි. මේ අතර රාමඤ්ඤ මහනිකායේ මහානායක අතිපූජ්‍ය නාපාණේ ප්‍රේමසිරි නාහිමියන්ද බැහැදකීමට මහලේකම්වරයා එක් වුණා. මෙ අතර නියෝජිත පිරිස පැමිණි හෙලිකොප්ටර් යානය මැණික්හින්න ප්‍රදේශයේදී ගොඩබෑමේදී නිවස කිහිපයකට හානි සිදු වී ඇති අතර එක් පුද්ගලයෙකු සුළු තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එහිදී මහනුවර මුස්ලිම් සම්මේලන නියෝජිතයින් එම ප්‍රදේශයට පැමිණ කියා සිටියේ හානියට පත් වූ නිවාස කඩිනමින් පිළිසකර කර දීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවයි. කරලා හදල් දෙන්න කියලා. ඒ අනුව දැන් බැලුව ඔක්කොම ගෙවල් පහක් විතර හානි වෙලා තියෙනවා. දැම්ම එක අපි පිළිවෙලක් දැන් කරා. පොලිසිය අවශ්‍ය මතයත් ආවා. එතුමත් එක පරීක්ෂා කරලා බැලුවා. වහාම දැම්ම හදල් දෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.